ඔබදන් වා දැන් මේ සාකච්ඡා සභාව හුදු සාකච්ඡාවක් පමණක් නෙවෙයි මෙහි ස්වභාවය විටින් විට ඉතාමත් උද්වේගකර වෙනවා මේ සඳහා අපි ආරාධනා කරලා තිබෙනවා ආයතන මාධ්‍යවේදී දෙපළකට දේශපාලන නියෝජිතයින්ගේ ප්‍රශ්න ඇසීම සඳහා ඒ තමයි මගේ හිතවත් මාධ්‍යවේදී එස්.එම්. මරික්කා මහතා වගේ මාධ්‍යවේදී ජේ ශ්‍රී රංගා මහතා එත් එක්කම මේ වැඩසටහන මෙහෙයවීමට මගෙත් එක්ක එකතු වෙන්නේ අසුක දාස් මහතා ඒ වගේම විශේෂයෙන් මේ සභාව තුළ පැන නගින ප්‍රශ්නවලදී ගැටලුවලදී අසුක තීරකයවරයා විදිහට කටයුතු කරනවා හොඳයි අපි පළමුවෙන් වටේ පටන් ගන්නෙ කෙලින්ම දේශපාලන නියෝජිතයින්ගේ අදහස් දැක්වීමකින් ඒ අදහස් දැක්වීම සඳහා අපි මුලින්ම ආරාධනා කරනවා රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමනි ඔබතුමාට ප්‍රථමයෙන්ම රතු ඉරට ගිය අපි වාද පිටියට ගිය අපි ජනහඬට ගිය අපි සටනට ඇවිල්ලා තියෙනවා සටන අලුත් සටනේ අපිත් එක්ක මාධ්‍යවේදීන් අපි එක්කම වාඩිගෙන අපෙන් ප්‍රශ්න අහනවා සියලු නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ පක්ෂ වෙනුවෙන් නියෝජිත මහත්වරු ඇවිල්ලා අපෙන් ප්‍රශ්න අහනවා එහෙනම් සටන හොඳයි රටේ සටනක් තියෙන වෙලාවට මේ සටන මෙහෙම ආරම්භ වෙලා තියෙන එක ගැන සිරස මාධ්‍ය ජාලයට ප්‍රථමයෙන්ම කෘතවේදී භාවය අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රථමයෙන්ම පුදකනවා එක්කම අද වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරණය මේ කියන මාතෘකාව ගැන අද මම හිතන්නේ මුළු රටම කතා කරනවා රට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයත් අද කතා කරනවා ආණ්ඩුවක් හැටියට අද අපි සතුටු වෙනවා මේ ජනාධිපතිවරණ සටන මෙහෙවන්න ලැබීම ගැන ඒකට හේතුව මෙරටේ අපි දන්නවා ජනාධිපති ධූරය ජයා ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෙක් එතුමා 1977න් පස්සේ විශාල බලයක් මේ රටේ ලබාගෙන එතුමා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් ඇති කළා මේ විධායක ජනාධිපති ධූරය මේ රටට උරුම කළා දුන්නා හැබැයි උරුම කරපුලා දීලා ඒ කාලවකවානුව තුල එතුමා වසර 12ක් මේ ජනාධිපති ධූරයේ මේ රටට නායකත්වය දුන්නා ඒ හැම කාලවකවානුවම අපේ රටේ පොදු ප්‍රධාන ප්‍රශ්නය හැටියට අපි දැක්කේ අනිකුත් ප්‍රශ්න තිබුණා ආර්ථිකය සංවර්ධනය මේ කියන සියලු ප්‍රශ්න වලට වැඩිය ප්‍රමුඛතාවයක් තිබුණු ප්‍රශ්නය හැටියට අපි දැක්කේ මේ රටේ එක්තරා බලපදේශයකින් පැවසාපු ත්‍රස්තවාදය මේක තමයි රටේ සෙසු ප්‍රශ්න නිර්මාණය වීමට ප්‍රධාන සාධකය ත්‍රස්තවාදය නිසා ආර්ථිකය රසවාදය නිසා සංවර්ධනය සහ රට ඉදිරියට යාම කියන එක රට ආපස්සට එන. එතකොට ඒ ජයා ජයවර්ධන ජනාධිපතිතුමා උත්සාහ කළා. නමුත් කිසි දවසක එතුමාට රාජ්‍ය නායකයා හැටියට සේනාධි නායකයා හැටියට LTTE වර්ධනය වුණා මිස LTTE ඔවුන්ව එතනින් ඉවත් කිරීමට ඒ සංවිධානය අඩාල කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් අනතුරුව ඩීබී විජේතුංග ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඩීබී විජේතුංග ජනාධිපතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමා මේ සියලු ජනාධිපතිවරු තමන්ගේ කාල සීමාව ඇතුළත තමන්ගේ ප්‍රශ්නය කාලසටහනේ ප්‍රමුඛතාවය හැටියට අවසන් කරේ ත්‍රස්තවාදය මෙය මේ රටෙන් සහමුලින් ඉවත් කළොත් තමයි මේ රටට මේ ඉදිරි ප්‍රශ්නවලට උත්තර දෙන්න රට සංවර්ධනයට රට සෞභාග්‍ය සාමයෙන් පිරුණු ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන් කියන දේ එතුමාලට දැනුණා. ඔව්. උතුමයි කාලය අවසන් වෙලා තියෙනවා. එනිසා අවසාන වශයෙන් බොහොම සීමිත කාලයක් නිසා ඒ කිසි කෙනෙකුට කිසිම ජනාධිපතිවරයෙකුට කරන්න බැරි වෙච්ච දේ අද දවස වෙනකොට. මේ අද දවසට අවුරුදු 4යි. අවුරුදු 6කට දීපු ජනවරමේ අවුරුදු 4යි මාසයයි අද දවසට. මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට. අවුරුදු 4යි මාසෙයි අවුරුද්දයි මාසයක් පැත්තකට දාලා අවුරුදු 3ක් අරගෙන
යුද්ධයේ අවුරුදු 30 ආයුෂ කාලයට තමන්ගේ අවුරුදු 3ක් පාවිච්චි කළා. 10ට 1යි 20ට 2යි 30ට 3යි. පාවිච්චි කළා අද මේ රට. අපි ඔක්කොම නිදහසේ ජීවත් වීමේ අයිතිය ලබා දීපු ජනාධිපතිතුමා සේනාධිනායකයා මහින්ද රාජපක්ෂ බවට පරිවර්තනය වෙලා. ඒ නිසා තමයි සටන අපි බොහොම සන්තෝෂෙන් මෙහෙවන්නේ. බොහොම ස්තුතියි. අපි ඊළඟට කබීර් හසින් මන්ත්‍රීතුමනි ඔබතුමාට. ස්තුතියි. අද මාතෘකාව වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරණය පිළිබඳව අපි ඇත්ත වශයෙන්ම බලනවා නම් මේකේ තියෙන තරංගය එක පැත්තකින් ඒකාධිපතිවාදයද එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයද කියන ප්‍රශ්නය. ඒකාධිපතිවාදය යටතේ මහජනයා තීරණය කරන්න ඕනේ එක්තරා තෝරාගත් පිරිසකට කණ්ඩායමකට විතරක් යැපෙන්න ශක්තිමත් වෙන්න ඉඩ දෙනවද නැත්නම් තමන්ගේ පවුල ඔබේ පවුල සහ ඔබේ දරුවන්ට යැපෙන්න පෝෂණය වෙන්නට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙනවද කියන එක තමයි ජනතාව තීරණය කරන්න ඕනේ. මට මතකයි ජනාධිපතිතුමා යුද්ධය ඉවර වුණාට පස්සුව ප්‍රකාශයක් කරා මේ රටේ ඉන්නේ කොටස් දෙකක් කණ්ඩායම් දෙකක් රටට ආදරය කරන කණ්ඩායම රටට ආදරය නොකරන කණ්ඩායම කියලා. අපි දකිනවා තව පැත්තක්. අපි කියනවා මේ රටේ ඉන්නවා හොරු රකින්න කණ්ඩායම හොරුන්ට විරුද්ධව කතා කරන කණ්ඩායම. මෙතනදී මේ ඡන්දෙදී මේ තීරණයට ජනතාව එළඹෙන්න ඕනේ. ජනතාව ශක්තිමත් වෙන්න සවිබල වෙන්න නම් ඔතෙන්ට යන්න ඕනේ. ඒ නිසා මේක ඉතා වැදගත්. මහින්ද චින්තනය ක්‍රියාත්මක වෙනකොට 2005 තීන්දුව කීපයක් ගත්තා. එකක් යුද්ධය අවසන් කරන්න ඊළඟට අපි වවමු රට නගමු කියන වැඩසටහන මහින්ද චින්තනයේ ආර්ථික වැඩපිළිවෙල. යුද්ධේ හැර අනිත් ඔක්කොම අසාර්ථක වුණා. එහෙනම් යුද්ධේ සාර්ථක වුණේ කෙරුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාද නැත්නම් යුද්ධේ මෙහෙවපු ඒ ත්‍රිවිධ හමුදාව ඇතුළු ඒ කණ්ඩායමද? අනිත් ඒවායි අසාර්ථක වුණ හැමතිවරු 110 දෙනෙක් දාගෙන හැම දෙයක්ම අසාර්ථක වුණේ ඇයි? ඇයි ඒව කරන්න බැරි වුණේ? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වුණ නායකත්වය දෙන මේ සන්ධානයේදී අද පංචමහා බලවේගය පවා දීලා තියෙනවා. ඒක ආරක්ෂා කරන්න බැරි වෙලා තියෙනවා. සංගවේද ගොවි ගුරු කම්කරු පන්තියට මොකද්ද මේ ජනාධිපති බලය සම්පූර්ණ මේක පුද්ගලයෙකුට දීලා මොකද්ද වෙලා තියෙන්නේ? අද සංග ගැන කතා කරනකොට දහම් පාසල් උපදේශකවරුන්ට අඩු තරමින් රුපියල් 2000 දීමනාව මේ වසරේ තාම දීලා නැහැ. 2008 වසරේ දීමනාව දුන්නේ ඊයේ පෙරේදා. එතකොට මෙන්න මේ දිනමින පත්තරේ මාණ්ඩුවේ පත්තරේ කියනවා ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංගනායක ස්වාමින් වහන්සේ නාන්නේ නැඳුම ඇඳගෙන පන්සලට එනවා. අද සංස්කෘතියද මොකද්ද වෙන්නේ? තාරුණ්‍ය හිටක් කියන එකෙන් රංගන ශිල්පීන් දාලා දැන් අපේ මගේ මිත්‍රයා උදේ ගවන්පිල